BSL News Today ඇත්ත දැනගන්න subscribe කරන්න. කවුරු කියලාද කිව්වේ? මාර්ගලපෝමංගලාරාම පන්සලේ හම්පිටි සමනාල හාමුදුරුවෝ. ඔව් හාමුදුරුවෝ මම YouTube එකේ දැකලා තියෙනවා හාමුදුරුවෝ. කියන්න හාමුදුරුවෝ. Abi, apa tuh mata tuh udah jarang karena apa tuh mungkin tanah darah jeli ke api itu yang ke. Hamdulillah hari tepat wicik karena sanad darah jeli akhirnya awu darang karena darah jeli akapi hamdulillah. Itu kalau sanad deh kau main arti akhirnya, mama mereka sanad darah jeli akhirnya, mereka gal khati akwat, li khati akwat, mereka kollo kollo tepat wicik karena. Unlangnya tiennya ada revi terai, insa ika ada darah jeli akhirnya, mana mang ika gawro karena hamdulillah. මම ජාති වශයෙන් හඳුනා ගන්න එක එකක් නෙමෙයි දෙකක්. ඔබ වහන්සේලා ජාති වශයෙන් කියන්නේ සිංහල ජාතිය. මම ජාති වශයෙන් කියන්නේ සිංහල ජාතිය නෙවෙයි මේ රටේ ඉන්න කතෝලික මුස්ලිම් විවිධ ආගම් ආගම් අදහන ආගම් අදහන් නැති ඔක්කොම එකතුව තමයි ජාතිය කියන්නේ. මාත්‍ය ආගම් තමයි ජාතිය කියන්නේ. ගන්න ජාතිය කියන පද. ඔබ වහන්සේ එහෙම දිනු වෙලා ඉන්නවා නම් මට සතුටුයි හාමුදුරුවනේ කියන්න. බුදුන් වහන්සේටවත් උන්වහන්සේගේ ධර්මයටවත් කතෝලික ධර්මයටවත් ඉස්ලාම් ධර්මයටවත් කිසිම ආගමක් සහ සංස්කෘතියකට මම හානි කරන්නේ නැහැ මම එහෙම ප්‍රකාශ කරලා නැහැ හාමුදුරුවනි හැබැයි ආරණ්‍ය වාසී කියලා කොයරි ආරණ්‍යයක අපි හිතමු ගල් කුළු ටිකක් අත්පත් කරගෙන ඉන්නවා නම් වනවාසී කියලා හිතාගෙන අර වාහන ගන්න අරගෙන ඒවා කැටයන් දාන හාමුදුරුවෝ එයා වනවාසී නෙවෙයි හරි එතකොට හාමුදුරුවනේ අර වාහන අරගෙන අපිට සෙල්ලම් දාන අර මේ 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 බෙල්ලන් විල කියලා අතාගෙන් ගුටි කාපු හාමුදුරුවෝ සුදන්තද කවුද හාමුදුරුවෝ එයා මේ ග්‍රාමවාසීත් නෙවෙයි හරිද එතකොට අම්පිටියේ සුමන කියන හාමුදුරුවෝ මම හිතන ඔබ වහන්සේ විවිධ අරගල කරන පොලිසියට එකපාරක් මම දැක්ක ගවුමක් අරගෙන දඟලනවා මේ ඒකේ මේ 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 මුස්ලිම් මේ කාන්තාවක් අඳන් ඉන්නවද ගවුමක් තෝරනවා ඉතින් මං හිතනවා හාමුදුරුවෝගොල්ලෝ ඉන්නේ රෙදිසා පෝල්ට ගිහිල්ලා ගවුන් තෝරන්න නෙමෙයි හාමුදුරුවනි ඒකේ ධර්ම චක්‍රයක් තිබ්බේ නැහැ හාමුදුරුවනි හරිද ඔබ වහන්සේ නැවක සුක්කානමක් දැකලා තියෙනවා නම් ඒක සුක්කානමක් ධර්ම චක්‍රයක් කියලා මේ මේ හිතන හාමුදුරුවෝ කෙනෙක් වෙන්න එපා අපේ හාමුදුරුවනි හරි මං එහෙම අපහාසයක් කරලා තිබ්බ තැනක් පැහැදිලි කරන්න අපේ හාමුදුරුවෝ මං උත්තර දෙන්නම් අර සමන්තදී මේ සමස්තුන් කියන්නේ අපිට එතෙන්දී වික්ෂුන් වහන්සේලා ඇවිත් ඔබතුමා කියලා කිව්වේ මේ දංගිලෙන වික්ෂුන් වහන්සේලා අන්න හරි ඔව් දංගිලෙන කියන වචනේ මම කොහේ හරි කියලා තිබ්බද අපේ හාමුදුරුවෝ නෑ මම කිව්ව දේ අපේ හාමුදුරුවනේ මම කිව්ව එක භාෂාව කිව්වොත් ලින්ක් එකක් දැම්මොත් මම කිසිම දවසක මගේ භාෂාව ඇතුළේ දංගිලින භික්ෂුව කියන එක මම පාවිච්චි කරලා නැහැ මොකද දුප්පත්කමට මහණ වෙච්ච හාමුදුරුවෝගොල්ලෝ දංගිලිනකට මම විරුද්ධ නැහැ අපේ හාමුදුරුවනේ මං කැමති දුප්පත්කමට මහන්ලා දංගිලිනවා කියන වචනේ ඔබ වහන්සේලා හදාගත්ත වචනයක් අපි ඒකට කියන්නේ දාණය කියලා අපි කියන්නේ අටපිරිතර කියලා හාමුදුරුවනේ නෑ ඔබ වහන්සේට ගහන්න ඕනේ නෑ අපි අහම්දුර එහෙම අවස්ථාවක් නෑ මට මම ඔව් කියන්නකෝ අපේ හාමුදුරනේ මම 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 එහෙම භික්ෂුවට භික්ෂු චීවරයට උන්වහන්සේලාගේ බණ භවනාවලට මම 550 ජාතකයේම කියවලා තිනවා අපේ හාමුදුරනේ මම සද්ධර්මයේ ඉගෙනගෙන තිනවා අපේ හාමුදුරනේ හරිද මම කෝට්ටේ කාලේ ග්‍රාමවාසී වනවාසී බෙදීම දන්නවා අපේ හාමුදුරනේ මම අනුරාධපුරකාරී චූල විහාරේ මහා විහාරගෙන දන්නවා අපේ හාමුදුරනේ මම මහානාම හාමුදුරුවෝ ලංකාවටලා කරපු දේවල් අධ්‍යයනය කරලා තිනවා අපේ හාමුදුරනේ මම ඒ අගත අනගත
චතුදිස සංගස දිනේ කියන සංකල්පිත නෙමෙයි හාමුදුරනේ ගහන්නේ. මං ඔබ වහන්සේලා වාගේ ඇතැම් වෙලාවට මෙහෙම ජාතියාගම ඉස්සරහට අරගෙන මේ සිවිල් මිනිස් අයිතිවාසිකම් තමන්ගේ ලාභය සඳහා යොදා ගන්න වික්ෂුන්ට මං පහර ගහනවා. ඒක සාසනයට ගහන එක. ඒක සාසනයේ පිරිසුදු කිරීමක් අපේ හාමුදුරුවෝ. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ සමා වෙන්න සමා වෙන්න. ඔබ වහන්සේ උතුරු නැගෙනහිර ගිහිල්ලා කොයි කාලෙද හාමුදුරනේ? අපේ හාමුදුරනේ ඊටත් ඉස්සල්ලා කාලෙදී මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වෙලා ඉන්න කාලේ උතුරේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් මම වැඩ කරලා තියෙන එක ප්‍රසිද්ධ කාරණයක් හාමුදුරනි. ඒ නිසා මම හිතන ඔබ වහන්සේට කලින් මම කුඩා ශිෂ්‍යෙක් වෙලා ඉන්න කාලේ උතුරු නගරේ පය ගහලා ඒගොල්ලන්ගේ සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් අපිට හාමුදුරනි මේ පටිසන් දෙන්නේ ඒ මිනිසුන්ට අවුරුදු 30ක් කරපු දේවල් ටික තමයි යුද්ධය ආපහු ඇවිල්ලා මේ පටිසන් දෙන්න හදන. ඒකට හාමුදුරනි කියනවා බුද්ධ ධර්මයේ දිත්ත ධම්ම වේදනීය කර්මය කියලා. පාලකයන්ගේ පාලකයන්ගේ වැරදි තිබුණා මහාමුදුරුවනේ. ශිෂ්ට භික්ෂුවකට තියෙනවා ඒ වැරදි කියන පිළිවෙලක්. ඔබ වහන්සේ ගන්න ලයිට් කපටවයි පවිත්‍ර පට්ට හුත්ති කියලා බයින් එක නෙවෙයි හාමුදුරුවනේ කරන්න ඕන. පවිත්‍රා කියන්නේ මගේ දේශපාලන මතයේ දරන කෙනෙක් නෙවෙයි. හැබැයි මම කවදාවත් පවිත්‍ර හුත් පට්ට හුත්ති වාගේව පාවිච්චි කරන්නේ නැහැ. භික්ෂුවක් වුණාම සංවරශීලී වීම අපි දන්නවා හාමුදුරුවනේ. බුදුහාමුදුරන්ගේ බණ කතාවක් තියෙනවා කියවන්න හාමුදුරුවනේ කරුණා කරලා කියවලා බලන්න. නෑ ඒ ඉස්ත්‍රියට එහෙම කියන්න එපා හාමුදුරුවනේ. එයාට ගරු කරන්න ඕන. එයා දරන්නේ එයාගේ දේශපාලන අදහස. ඒකයි හාමුදුරුවනේ. ඔව් නෑ මට එක දිවයි තියෙන්නේ අපේ හාමුදුරුවනේ. නෑ නෑ හාමුදුරන එහෙම එහෙම අවසරණයි කියලා කියනවා. ඒකට කමක් නෑ. අපේ හාමුදුරුවනේ මං තන මේක ප්‍රසිද්ධ සාකච්ඡාවක්. ඒ නිසා ඔබ වහන්සේ මේ අපේ පස්සෙන් එන්න එපා හාමුදුරනේ. බුදු හාමුදුරුවන්ගේ පස්සෙන් යන්න අපි ගිහියෝ. අපේ පස්සෙන් එන්න එපා. නිතක ඔබ වහන්සේ වාගේ භික්ෂුන්ව අපේ පස්සෙන් අපි තියාගන්නේ අපේ හාමුදුරුවනේ. අපේ භික්ෂුන් වහන්සේලා කියලා කෙනෙක් නැහැ හාමුදුරනේ. ඒ ලංකාවේ මිනිස්සු ගැන ආදරය කරන නෑ හාමුදුරනේ. එතෙන් තෙන භික්ෂුන්ට අපි දන ගහලා වඳිනවා අපේ හාමුදුරෝ. ඒගොල්ලෝ භික්ෂුන් වහන්සේලා නිසා ඉන්නේ. කොල්ලන්ගේ දුක පෙනිලා ඉන්නේ. නෑ එකයි. ඔ කියන්න අපේ හාමුදුරුවෝ. මට එකතනක් උපුටන්න හාමුදුරුවනේ මං අපහාස කරපු තරම්. එකතනක් කියන්න. ෆේස්බුක් කියලා චැනල් එකක් නෑ අපේ හාමුදුරුවනේ. ෆේස්බුක් කියන්නේ ඇප් එකක් අපේ හාමුදුරුවෝ. රිපෝර්ට් එකක් නෙවෙයි හාමුදුරුවනේ. ඒක ප්‍රසිද්ධිය කියලා තියෙන එකක්. ඒ YouTube ලෝකයේ අය බලනවා. ඔව් හොඳයි. නෑ මම අහලා බලලා හිතලා කතා කරන කෙනෙක්. ඔබ වහන්සේ එක වචනයක්වත් මට කියන්න මං වරදක් කියලා තියෙනවා. මං ඒක නිවැරදි කරනවා හාමුදුරුවනේ. මං එහෙම වැරදි නිවැරදි කරගන්න කෙනෙක් ජීවිතේ. නෑ මං අහලා තමයි කියලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ.